මේක ජාතික ආණ්ඩුව. ඒ ජාතික ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුණේ අලුතෙන් හිතන ආණ්ඩුවක්. එතේ යන ගමනේ අපි අලුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරන්න. හැම එක්කෙනාගේ මෛත්‍රීවාසිකම් ඇති කළා. හැම එක්කෙනාටම ගරු කළා. ඒකයි ලෝකෙ අපිව පිළිගන්න. උදාහරණයක් තමයි ජාතික ගීය ව්‍යවස්ථාවේ සිංහලෙන් හා දෙමළෙන් තියෙන විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි අපි තව වැදගත් පියවරක් අරගත්. මේ රටේ කාන්තාවන්ට නියම නියෝජනයක් ලබා දෙන පළවෙනි පියවර ගත්. ඒ පළාත් පාලන ආයතනවල සමාජිකත්වයෙන් 125ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීම. වමනානම් 100ක් වෙනකන් වැඩි වෙන්න පුළුවන්. අනික් අතට පිරිමි නියෝජනය උපරිමය වෙන්න පුළුවන් 75ක් විතර. ඒත් මොකද්ද මේක උනේ? අපි ඔක්කොම එකඟ වුණා මේක ගිය අඟහරුවාද පාර්ලිමේන්තුවට දාන්නවා කියලා. ඒක ඡන්දයෙන් සම්මත කරනවා කියලා. ඒත් මේක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරද්දී රාජපක්ෂ කල්ලිය මේක කඩාකප්පල් කරන්න බැරුවා. ඊට පස්සේ සභා ගර්භයට බැහැලා කෑ ගහන්න පටන් ගත්තා මේකට විරුද්ධව. නිකන් කියාගෙන යනවා gedara budun amma කියලා. මේ කණ්ඩායමට කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කිසිම කැක්කමක් නැහැ.